සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ප්‍රනීතායන් වර්ණකුලසූරිය සහ දෙව්ශාන් පී බුද්ධරගයන අය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශක්ක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා කියා සිටියේ ප්‍රශ්නගත අදාළ ඉන්නත් තවදුරටත් නිෂ්පාදනය වෙමින් පවතින බවත්, එම නිසා මෙම පෙත්සම කඩිනමින් විභාගයටගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අදාළ ඖෂධය පිළිබඳව කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි. ඉන් අනතුරුව අදාළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගයේ ලබන මස 23 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඖෂධයක් වෙනදපොට මුදාහැරීම සඳහා ලියාපදිංචි කිරීමට පෙර එය මාස 6ක පරීක්ෂණ කාලයකට යටත් කෙරෙන බවයි. එහෙත් එම එන්නත් වර්ග අට පරීක්ෂණ කාලයට යටත් නොකර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි කිරීම තුළින් මහජන සෞඛ්‍යයට හානිකර විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා. එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියෝජනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.